నీల పబ్బులు బలన హెమోమ మేవేద్ది దాన్న పూజ సుభద్రట కరపు కపటికమ సుభద్రట అయితే వలవ లియాగత్ వితరాక్నెవై వికున్న రేష్మ ములి ములి నాంగ్ హితు ఎత్తట మాదిరే కేల పూజ సుభద్రట హెబై పూజకలే కపటి వెడాక్ కేల దాన్ రేష్మట హొందటమ తేరనవా హెబై దాన్ రేష్మట అండన వేరెన్న వెనకరాన్న పులువందయాక్ ఇతురు వెలానహ మే వెనకొట రేష్మ హరిమ అసరనాయ్ ఏకట హేతువ తమై సుభద్రటత్ සිහි කල්පනාව නැති නිසා එන එන ප්‍රශ්න ගැන කතා කරන්නත් කෙනෙක් නැහනේ දැන් අනුලත් පූජපැත්තට හැරලා රේෂ්ම ගැන ඔත්තු බල බලන ඉන්නේ රේෂ්මටත් දැන් අනුලව පේන්න බැරි වෙලා ඉන්නේ කියලා හොඳටම තේරෙනවා මේ සිද්ධි මේ විදිහට ගලාගෙන යනකොට කුරුලුටත් කොත්මලේ තවත් ප්‍රශ්නයක් එන්න නියමිතයි කියලා පේන්න තියෙනවා මොකද ඉස්සරහට හර්ෂගේ කරදර වැඩි වෙනවා ඒ කරදර වලට ඉස්කෝලේ නෝනායි මහත්තයයි කුරුලුත් එක්ක ඉන්නවා ඒ ගැන දැක්කහම කුරුලු රේෂ්මට වඩා නම් වාසනාවන්තයි කියලා පේන්න තියෙනවා අභිමන් දන්නවා දැන් පූජා වලව විකුණලා කියලා ඒ වෙලාවේ නම් අභිමන්ට තරහ ගියා හැබැයි රසිකෝ හිතුව තරම් අභිමන් කේන්ති ගත්තේ නැහැ එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා කියලා පේන්න තියෙනවා ඒ වගේම දැන් නම් රසිකයන්ට හිතලා තියෙන්නේ අභිමන් ආවේ නැත්නම් කොච්චර හොඳද කියලා හැබැයි වාසනා හැම චරිතයකටම වඩා පූජ ගැන සෙවිල්ලෙන් ඉන්නවා පූජ කරන දේවල් වැරදි වාසනාට කාටත් කලින් තේරෙනවා ඉතින් වාසනා කතාව පුරාවටම යම් කිසි දෙයක් හොයමින් නිහඬ වෙලා ඉන්න ගතියක් පේන්න තිබුණා හැබැයි පූජ කරන වැරදි දවසෙන් දවස අහුවෙනකොට වාසනා තවදුරටත් සද්දේ වහල ඉඳී කියලා හිතන්න බෑ ඉදිරියේදී තමා නිකම්ම නිකං වැඩකාරියක් නොවේ CID නිලධාරියකගේ බලතල පූජට පෙන්නන්න කාලේ උදා වෙනවා මොකද පූජ ගැන හැමදේම මේ වෙද්දි වාසනා දැනගෙන ඉවරයි ඉදිරියේදී ඒ විස්තර පොලිසියට ලබා දීලා පූජගේ අපරාධ කරන කාලේ සදහටම ඉවර කරන්න වාසනා කටයුතු කරයි පූජට හිතා ගන්නවත් බැරි වේවි ඒ වගේ පූජගේ ජීවිතේ වරද්දගත්ත ලොකුම තැන තමයි ලොයිට් කියලා හරි වාසනාව ගැදරින් එළියට දාගන්න බැරි වුණ එක ඒ කොහොම වුණත් පූජගේ හොරවැඩ සියල්ලටම දඬුවම් ලබා දෙන්න පුළුවන් එකම චරිතය තමයි වාසනා මොකද වාසනාට හොඳ ඉවක් තියෙනවා පූජ ගැන පූජ කියන්නේ කොච්චර වැරදි කරන කෙනෙක්ද කියලා වාසනා දන්නේ අත්දැකීමෙන් ඉතින් වාසනා තමන්ගේ බලතල හංගන් හිටපු කාලේ ඉවරයි ඉදිරියේදී තමන්ගේ බලය පූජට පෙන්වන්න නියමිතයි වාසනා